ලංකා මුදරි ලක්ෂ හැට පහක් වටනගමක්වෙන ඩුකාටි XDL S 2022 බ්‍රෑන්් ිය කරුස බයික තමයි මේ තියෙන්නේ. XDL කන්සෙප්ට එක ඉලක්කන් තුනකින් සමරයිස් කරන්න පුළුවන් තමයි 5147 කියන්නේ. කියන්නේ 5000 කියන්නේ උපරිම RPM එක, 147 කියන්නේ උපරිම ටෝක් එක, 40 කියන්නේ උපරිම ලීන් ඇන්ගල් එක. බයික් එකේ කැටගරියට ආවේනික වයිඩ් හෑන්ඩල් බාස් වගේම වයිඩ් ෆුට් පෙක්ස් උත් අපිට බලා ගන්න හම්බ වෙනවා. අපිට මෙන්න මේ වගේ ක්ලාසික් ඩිසයින් එකක් තියෙන හෙඩ් ලැම්ප් එක, ඩේ ටයිම් රනින් ලයිට් එකක් මෙන්න මේ විදියට හම්බ වෙනවා. පල්ලෙහාට આવොත් මෙන්න මේ විදියට අප්සයිඩ් ඩවුන් ෆෝක්ස් හම්බ වෙනවා. වගේම අපිට මේක ඩුවල් ඩිස්ක් එකම M15 මොනොබ්ලොක් කැලිපර්ස් තමයි හම්බ වෙන්නේ. ඩුකාටි සේෆ්ටි පැක් එකත් එක්ක අපිට මේක බ්‍රෙම්බෝ බ්‍රේකින් සිස්ටම් එකක් තමයි ෆීචර් කරලා තියෙන්නේ. ක්‍රූස බයික් එකේ තියෙන යුනික් රයිඩින් පොෂන් එක, එහෙම නැත්නම් කකුල් උඩට තියාගෙන හෑන්ඩල් බාර් එක උසට තියෙන යුනික් රයිඩින් පොෂන් එක අපිට මේ බයික් එකෙත් බලා ගන්න පුළුවන්. වගේම මේකේ සීට් හයිට් එක මිලිමීටර 750ක් විතර තමයි අපිට බලා ගන්න තියෙන්නේ. මම කලින් මෙන්ෂන් කරපු මේ වයිඩ් හෑන්ඩල් බාර් එකේ අපිට හම්බ වෙන බටන්ස් වල අපිට ඉලුමිනේට් වෙන, එහෙම නැත්නම් රාත්‍රී කාලේ ගොඩක් පහසුවෙන් මේවා බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපේ ගේජ් ක්ලස්ටර් එකේ ඔයගොල්ලන්ට පේනවාද ඉන්ඩිකේටර්ස් වලට වෙනම පැනල් එකක්. ඊට පස්සේ අපේ ගේජ් ක්ලස්ටර් එකේ, එහෙම නැත්නම් මීටර් පැනල් එකේ වෙනමම තමයි ඩිස්ප්ලේ එකක් විතර හම්බ වෙන්නේ, කලර් ඩිස්ප්ලේ එකක් විතර. අපිට මේකේ මේ විදිහට බැලුවාම ගියර් පොෂන්, ස්පීඩ් එක, ටැකෝමීටර් එක, අනික ඔප්ෂන්ස් ඔක්කොම, එහෙම නැත්නම් අනික ඉන්ඩිකේටර්ස් ඔක්කොම බලා ගන්න පුළුවන්. වගේම අපි මෙනු එකට ගියොත් අපිට මේකේ රයිඩින් මෝඩ්ස් තුනක් දක්වා වෙනස් කරන්න පුළුවන්. වගේම මේකේ ඩුකාටි පවර් ලොන්ච් එකත් එක්කම ක්‍රූස් කන්ට්‍රෝල් වගේ ඔප්ෂන්ස් ගොඩක් ෆීචර් කරලා තියෙනවා. මෙන්න මේ වගේ ස්මාර්ට් කී එකක් තමයි අපිට හම්බෙන්නේ කීලස් එන්ට්‍රි ඔප්ෂන් එකත් එක්කම. ටැංක් එක ගැන කතා කරද්දී ගොඩක් highlight වෙන ටිකක් size එකෙන් ලොකු ටැංක් එකක් හම්බෙන්නේ ඩුකාටි බ්‍රෑන්ඩින් එකත් එක්ක. මේත් එක්ක මෙතනින් XDL S කියන බ්‍රෑන්ඩින් එකත් එක්ක මෙන්න මේ වගේ red stripe එකක් යනවා. ඒත් එක්කම සීට් එකට આવොත් මේක parts දෙකකට තමයි සීට් එක හම්බෙන්නේ, රයිඩර්ට, පිලියන්ට වෙනම XDL කියන බ්‍රෑන්ඩින් එකත් එක්කම. මෙන්න මේ වගේ strap එකකුත් මේකේ හම්බ වෙනවා. ඉතින් අපිට trellis frame එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඒත් එක්කම 1260cc engine එකක් තමයි මේකේ හම්බලා තියෙන්නේ. සාමාන්‍ය cruise bike එකක තියෙන concept එක තමයි easy shifting, easy riding එක high horse power වලට යන එක. ඉතින් ඒකට විශේෂ උදාහරණයක් තමයි මෙන්න මේ විදිහට chain එකක් වුණොට මේකේ belt එකක් use කරලා තියෙන එක. ඊට අමතරව මේකේ සාමාන්‍ය cruise bike එකක තියෙන V-twin engine එකක් හම්බ වෙනවා. වගේම මේකේ horse power එක 152ක්, වගේම newton meter 126ක ටෝක් එකක් බලා ගන්න තියෙනවා. සිංගල් සයිඩඩ් ස්විං ආම් එකත් එක්ක මේ ලස්සන wheel design එකත් එක්ක ඔයගලන්ට පේනවනේ සයිඩ් appearance එක කොයි වගේද කියලා. බයික් එකේ සම්පූර්ණ look එක මේ design එකත් එක්ක තීරණය වෙනවා කියලා ඔයගලන්ට හිතා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක මේකේ මේ වගේ twin exhaust එක්ක අපිට මෙන්න මේ වගේ ලස්සන LED tail lamp එකක් තමයි මේකේ feature කරලා තියෙන්නේ. ඒත් එක්ක මෙන්න මෙතනින් අපිට හම්බ වෙන වෙනම arm මේක අපේ turn signals පිටිපස්සට. ඉතින් ඔයාලගේ Ducati XDL experience එක අනිවාර්යයෙන්ම පල්ලෙහා comment section එකේ දාන්න. ඉතින් video එක හොඳයි නම් like කරලා share කරන්න. ඊළඟ video එකෙන් ඉක්මනට හම්බෙමු.